නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලොකුවට මේ සිංහල බෞද්ධකම දේශප්‍රේමයේ සාටකේ පෙරවගෙන පපුවට ගහගෙන සිංහලකම බෞද්ධකම ලංකාවෙනෙන් මරහඬ තලන අය එයාගේ දේශපාලන ව්‍යාපාරයේ සැබෑ ස්වරූපය මොකද්ද කියලා. භික්ෂූන් වහන්සේලා සිය ගණනක් ඝාතනය කරපු අරන්තලාවේ ඒ LTT ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා සිය ගණනක් භික්ෂූන් වහන්සේලා අමුවේ ඝාතනය කරපු විනයාග මූර්ති මුරලිදරන් කරුණා අද ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තුමත් එක්ක. ඔය සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ බෞද්ධකම ගැන කතා කරන එකෙන් අපි අහනවා. ඒ භික්ෂු ඝාතකයා කායකද ඉන්නේ? කාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන්ද අද පාරට බැහැලා තිබෙන්නේ? ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහලා විනාශ කරපු ඒ ත්‍රස්තවාදී බලකායට නායකත්වය දීපු ත්‍රස්තවාදියා කායකද අද ඉන්නේ? එහෙම බෞද්ධකම විනාශ කරපු ඒ බලවේග සාක්කුවේ දාගෙන ඔඩොක්කුවේ දාගෙන ඒ ලේවැකි මිනිස්සුත් එක්ක ඉඳගෙන මෙතන ඉන්න බෞද්ධ පිළිවෙත් අනුව ජීවිතේ හදාගෙන ඉන්න මිනිස්සුන්ට මඩ ගහනවා. එම නිසා අපි කියන්නේ දුෂ්ට දේශපාලනයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කියලා. වගේම තමයි අපේ බෞද්ධකම කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යන අපේ බෞද්ධකම කියන්නේ බොරු ප්‍රදර්ශන බෞද්ධකමක් නෙවෙයි. ඒක බෞද්ධ පිළිවෙත අනුව බෞද්ධ පදනමින් හදාගත්ත බෞද්ධකමක්. එම නිසා අපි මේ රටේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය හැටියට පිළි අරගෙන ඒකට අවශ්‍ය ගරුත්වය දීගෙන වැඩ කරන අතරේ ඒ බෞද්ධ කමේම කොටසක් තමයි අන්‍ය සියලු ජාතීන්ට ගරුකරණේ. ඒ හින්දා ඒ සුළු ජන බලවේග දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව අපිත් එක්ක ඒක රාශියලින් සිටිනවා. එම නිසා අද ඒවායේ ඡන්ද පදනම දෙදරවන්න අද අර ප්‍රොක්සි කැන්ඩිඩේට්ලා දාලා තියෙනවා. අර ව්‍යාජ අපේක්ෂකයෝ ඒ පැත්තෙන් දාලා තියෙනවා ඒ පදනම් කඩන්න. මේ රටේ ජාතිවාදී විශ්වවිද්‍යාල හදලා මේ කොහෙන්වත් හොයාගන්න බැරි ඉතාම සැකකටයුතු අරමුදල් ගෙනහැල්ලා ඉවර වෙලා මේ රටේ අන්තවාදී විශ්වවිද්‍යාල හදලා මේ රටේ තරුණයන්ගේ ඉස්ලාම් තරුණයන්ගේ මනස දූෂණය කරලා ඒ අන්තවාදයට රුකුල් දීලා කියලා පාර්ලිමේන්තුවේ හැමෝදී ඔප්පු වෙච්ච අය අද ඒගොල්ලෝ ව්‍යාජ කැන්ඩිඩේට්ලා හැටියට අපේක්ෂකයෝ හැටි දාගෙන මෙතන ඡන්ද පදනම කඩන්න හදනවා.